ශිෂ්‍යත්ව විභාගය ගැන අපේ දෙමව්පියන්ට දරුවන්ට අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැනේ. ඒ විභාගයේ තියෙන වැදගත්කම සහ ඒෙන් ඔබේ දරුවාට ලැබෙන වාසි සහ අවාසි පිළිබඳව සමහර අය කතා කරනවා. අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ මේ වාසි පිළිබඳව. ඉතින් ඒ ගැන අමුතුවෙන් ඔබට කියලා දෙන්න අවශ්‍ය නැහැ. අද අපි කතා කරන්න ශිෂ්‍යත්ව ගැන කතා කරනකොට මේ දවස්වල වැඩිපුරම මතක් වෙන දේකුත් තියෙනවා. ඒ තමයි මයි online class.lk my එක ටික නම දිගයි එකයි මම කොලේ බලාගෙන එක හරියටම කියන්න ඕනේ හින්දා කිව්වේ my online class.lk කියන එක හොඳට මතකේ තියෙන නමක්. මොකද ශිෂ්‍යත්වයේ දරුවෝ ඉන්න අය නම් ශිෂ්‍යත්වයට මුහුණ දෙන දරුවෝ ඉන්න දෙමව්පියෝ සහ දරුවන්ට ඉතාම හුරු පුරුදු නමක්. මොකද ලංකාවේ ගත්තාම මේ වෙනකොට online classes ගැන ඔයගලන්ට අමුතෙන් අඳුල දෙන්න අවශ්‍ය නැහැ. online class එකකින් කරන කාර්යභාරය ඔබ දන්නවා. online class එක ශිෂ්‍යත්වයේ සම්බන්ධයෙන් තියෙන online class එක වැඩිපුර සිසුන් ප්‍රමාණයක් සම්බන්ධ වෙන පන්ති තමයි මේ my online class.lk කියලා කියන්නේ. ඉතින් ඒත් එක්කම දැන් ওই රූපවාහිනියේ දවස්වල බලපු කට්ටියට මතකයිනේ හපන සර්ගේ ශිෂ්‍යත්ව පන්තිය මතකයිනේ. ඒ කාලේ රූපවාහිනිය බලපු හැමෝටම හරි මතක පන්තියක් තමයි ওই හපන සර්ගේ ශිෂ්‍යත්ව පන්තිය. ඉතින් හපන සර් දැන් මාත් එක්ක එකතුලා ඉන්න බලන්නකෝ මතකයිද කියලා. අයිබෝන් සර්. අයිබෝන්. සර් තමයි මතකයි විමලසිරි ගුරුගේ මහත්මයා අයිබෝන් කියලා පිළිගන්නවා. සර් අපිට මේ කියලා දෙන මේ ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ මොකක්ද? දරුවන්ට ඒක කොහොමද වැදගත්ද? මේ වෙනකොට කොයිතරම් වැදගත්කමක් ශිෂ්‍යත්ව විභාගයට ලැබිලා තියෙනවද? ඔව් මේදා මම කෙටියෙන් මතක් කරොත් ජනප්‍රිය පාසල් වලට දරුවන් තෝරගන්නත් අඩුවාදන්ලාභී දරුවන්ට ශිෂ්‍යාධාර ලබා ගන්නත් දැනට තිබෙන ජාතික මට්ටමේ විභාගයක් තමයි මේ ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ. එතකොට අතිශය තරගකාරී විභාගයක් කොටත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මේක බොහොම සැහැල්ලුවෙන් සරලව සමනලෙක් වගේ උත්තර ලියන්න පුළුවන් විදිහට තමයි මේක සකස් කරන්නේ. කොහොම වුණත් මේ ප්‍රශ්න පත්‍ර දෙකකට අපේ දරුවෝ මුහුණ දෙන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රය තමයි මුලින්ම දෙන්නේ. එය 1 සහ 5 ශ්‍රේණිය දක්වා විෂය කරුණු පදනම් කරගෙන නිපුණතා පදනම් කරගෙන සකස් කරන ප්‍රශ්න පත්‍රයක්. කාලය පැයකුත් පිනිත්තු 15ක් ලැබෙනවා. ප්‍රශ්න 60කට දරුවා මුහුණ දෙන්න ඕනේ. ඉන් අනතුරුව පළවෙනි ප්‍රශ්න පත්‍රයට දරුවා මුහුණ දෙනවා. එය විභව්‍යතාමාන ප්‍රශ්න පත්‍රය. ඒක ටිකක් තරඟකාරී. අපි ගණන් සර් එහෙම ඉන්න නිසා ඒක ජය ගන්න ලේසි. ඒකට විනාඩි 45ක් තියෙනවා. ලකුණු 100ක් දෙනවා. ඉතින් මේ ලකුණු 200ක ඉලක්කයක් කරා තමයි මේ දරුවෝ යන්නේ. ඒ 200න් උපරිම ලකුණු ගන්න දරුවෝ තමයි මේ විභාගයේ ජය ගන්නේ. ඉතින් කඩින් ලකුණකුත් තියෙනවා. ඉතින් අපේ දෙමව්පියෝගේ විභාගයක් හැටියට තමයි නේද මේක ගොඩක් දෙනෙක් හඳුනන්නේ. නමුත් අද වෙනකොට දරුවෝ ඔබ ටැලන්ට් මේ සම්බන්ධයෙන් හැමදේම දන්නවා. ඉතින් අර ඔබ තුපිය මතක් කළා වගේ හපනා ශිෂ්‍යත්ව පන්තිය ජාතික රූපවාහිනියෙන් තමයි ඒ කාලේ ආරම්භ කරේ. එදා ජාතික රූපවාහිනිය වටා ගම් නියම් ගම්බල අපේ අහිංසක දරුවෝ රොද බැඳගෙන එකතු වුණා. හරියට ඉරිදා 6ට හැම ගේකම වගේ නොබලපු වැඩසටහනක් නෙවෙයි මේ වැඩසටහන. හැමෝම බලපු වැඩසටහනක් තමයි හපනා ශිෂ්‍යත්ව වැඩසටහන කියලා කියන්නේ. ඉතින් එදා මට ඒ උත්සේ පුළුවන්කම ලැබුණා ගම් නියම් ගම් වලට ගිහිල්ලා දැවැන්ත ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ නොමිලේ අපේ දරුවන්ට දෙන්න. ඉතින් එදා ඒ ආරම්භ කරපු වැඩසටහනේ ගරුත්වය අදටත් තවමත් ජාතික රූපවාහිනියට වළංගුයි. ඉතින් මගතොටේදී කඩපිලේදී හමු වෙන බොහෝ අය අහනවා හපන සර් නේද ඇයි මේ වැඩසටහන දැන් නැත්තේ කියලා. නමුත් අපි පුළුවන් තරම් දුරට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න පාසල් පද්ධතිය තුළට නොමිලේ ගිහිල්ලා තියෙන අවස්ථා රැසක් තියෙනවා. ඉතින් කොහොම හරි කමන්න මේ කොයි ප්‍රසංගතේ උදා වෙච්ච කාලෙ මේද අපිට එහෙම පාසල් වලට යන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. වාසනාවකට වගේ අපේ මේ ක්‍රිෂ්මාල් බුතේජුස බොහොම තරුණෙක් දක්ෂයෙක් තාක්ෂණය පිළිබඳව හසල දැනුමක් තියෙන එතුමා ශාමල් සර්වත් මාවත් සම්බන්ධ කරගෙන මේ ඔන්ලයින් තාක්ෂණය හරහා අසරණ වෙලා හිටපු අපේ දරුවන්ට යම් පිටක් පිළිසරණක් වෙන්න එදා අතහිත දුන්නා. අවුරුදු 3ක් අපි අඛණ්ඩව මේ වැඩසටහන කරලා සමස්ත ලංකා ප්‍රතිපල අතර මුල් 10 දෙනෙක් ගොඩ දාන්න අපිට මේ වැඩසටහනින් පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ අනුව තමයි අපි මේ ඔන්ලයින් ක්ලාස් එක ආරම්භ වුණේ. ඉතින් අදටත් බොහෝ දෙනෙකුට අපිට දිවේනේ හැම දෙනෙකුටම මේ වැඩසටහන දෙන්න ඒ තුලින් පුළුවන්කම ලැබෙනවා. තවත් දෙයක් කියනවනේ විශේෂ ඊතර ළමයි පවා ශ්‍රී ලංකාවෙන් ගියේ ඊතර ළමයි මෙහැවිල විභාග කරන්න බලාපොරොත්තු වෙන අය පවා මේ වැඩසටහනට එකතු පහදු වෙලා තිබුණා. ඉතින් කොහොම හරි අපි මේ වැඩසටහන දැන් ආරම්භ කරලා අපි 3 දෙනාම මේ වැඩසටහන ක්‍රියාත්මක කරන යනවා. විශේෂයෙන් මම
මේ ඔන්ලයින් ක්ලාස් එකේ මේ සිංහල විෂය ධාරාව පැත්ත තමයි වැඩිපුර අවධානය යොමු කරන්න අපේ ශාමල් සර් ඉන්නවා ගණිතයට පරිසරය සර්ට අපේ ක්‍රිෂ්මල් සර් ඉන්නවා සිංහල විෂය ගැන කියද්දී එද මට විශේෂණ එක දෙයයි අපේ දරුවන්ට කියන්න ඕනේ මේ වෙලාවේ අපේ විභාග විශ්ලේෂණ වාර්තාවල විශේෂයෙන්ම රචනාව රචනාවට වාක්‍ය තුනයි ලියන්න තියෙන්නේ ඒ වාර්තාවේ තියෙනවා ළමයි 100 දෙනෙක් පාසලකින් ගියොත් 70%ක්ම බින්දු ගන්නේ ඒක හරි ඛේදවාචකයක් ලංකාවේ දරුවන් අතර මේ රචනාවට තියෙන නැඹියාව අඩුයි පොතපත කියවන්න නැති නිසා මම පුළුවන් තරම් උත්සාහ කරනවා අපේ මේ ඔන්ලයින් ක්ලාස් එක හරහා ඒ හිඩස පුරවන්න ඒ බින්දුවෙන් දරුවව උඩට ගන්න ඒ සඳහා තමයි අපි ඒ විශේෂ වැඩසටහනක් මම කරන්නේ ඉතින් අපේ ගණිත ගුරුතුමා ඒ සම්බන්ධයෙන් කරනවා ඉතින් අපි තුන් දෙනා විශේෂ ප්‍රාගුණ්‍යතාවයකින් යුක්තව බොහොම ආසාවෙන් සතුටින් මේ දේ කරන්න පුළුවන් විදියට තමයි මේ ක්ලාස් එක අපි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අපි දෙදෙනා එකට එකතු වෙලා දැවැන්ත නොමිලේ සම්මන්ත්‍රණ මාලාවක් මේ ලංකාව පුරා ව්‍යාප්තලා ඉන්න අපේ ඒ අපේ හපන වැඩසටහන සම්බන්ධ වෙච්ච දරුවද දෙමව්පියෝ ඔවුන්ගේ දරුවන්ගේ දරුවන්ට උගන්වන්න උත්සාහ කරන හොයනවා බලනවා. ඒක නිසා අපි කල්පනා කරා සමස්ත ලාංකීය අපේ දරු ප්‍රජාවට ඉතාම සුවිශේෂ වැඩසටහනක් හැටියට ශිෂ්‍යත්ව හපනා දැවැන්ත ජාතික වැඩසටහන නොමිලේ අපි තුන් දෙනා එකට එකතු වෙලා කරන්නේ. ඉතින් අපි මේ වෙලාවේ ආරාධනා කරන්නේ මේ වැඩසටහනත් එක්ක අපේ දරුවන්ට එකතු වෙන්න කියලා හොඳ ගමනක් යන්නට.